පන්තු දේවතා සද්දමං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාසේ මාසේ කුසග්ගේන බාලෝ වුංචේත භෝජනං නසෝ සංකත ධම්මානං කලං අග්ගති සෝල සිංති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 56 වන දේශනාව බාල වර්ගයේ කුලස්සන දේශනාව මාසේ මාසේ කුසග්ගේන මාසයකට සැරයක් බාලෝ මෝඩයා කුසග්ගේන තනකොළ ගහක අගින් බුංචේත භෝජන තවරලා පොඩ්ඩක් භෝජන වශයෙන් ගත්තත් මාසෙට සැරයක් කෑම භාජනයක් තියෙනවා මිනිස්සු පූජ කරපු ඒ භාජනය දිය කරලවා ඒ කෑම ටික දාලා මේ තාපසයා අපි කතා කරන කතාවේදී තේරෙයි තනකොළ ගහක් අරගෙන කෙළවරට තවරල තමයි දිවේ ගාගත්තේ ඉතින් එහෙම කෑම ගත්තත් ඊට වඩා නසෝ සංකත ධම්මානං කලං අග්ගති සෝලසින් සීනාශ්‍රවයන් වහන්සේගේ ගුණයට හිතන්නවත් බෑ කියන සොලස් කලාවෙන් එකක්වත් වටින්නේ නෑ කියනවා මේ ආහාර අනුභවය. ඉතින් අපි කතාව දැනගත්තොත් අපිට තේරෙනවා මේ ගාථාව හොඳටම. අතීතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක ගමක තරුණෙක් කුටියක් හදවලා එක ස්වාමීන් එහි වඩා හිඳුවාගෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසින් උපස්ථාන කරනවා. එහෙම කටයුතු කරගෙන යන අතර රහතන් වහන්සේ නමක් දවල් පිණ්ඩපාතේ වඩිනවා ඒ ගෙදරට. අහම්බෙන්. ඉතින් මේ දායක මහත්තයා රහතන් වහන්සේගේ ගමන් ඉරියව්ව දැකලා ප්‍රසාදය ඇති කරගෙන සිත පහදවාගෙන ගෙදරට වැඩම කරවාගෙන ප්‍රණීත වූ ආහාර පානය වළඳවලා ස්වාමීන් මේ සලුවගෙන ගොස් සිවුරක් කොට පඳුපවා පොරවන මැනවයි වටිනා සලුවක්ද පූජා කළා. නැවත ස්වාමීන් නුඹ වහන්සේගේ හිස රැවුල් බෑමට මම පණික්කියෙකු කැඳවාගෙන එන්නේ. පණික්කියෙක් කියන්නේ ඔය බාබර් කෙනෙක් වෙන්න ඕනේ. පළවෙනිම එක තමයි විහාරේ වැඩ ඉන තමන් හදපු කුටිය වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ ඉද්දෙද්දී අලුතින් වැඩපු මේ රහතන් වහන්සේගේ හැසිරීම දැකලා ප්‍රසාදය ඇති වෙලා වටිනා සලුවක් පූජා කළා සිවුරක් හදාගන්න. දෙවනි එක කෙස් රැවුල් බාන්න අවශ්‍ය පණික්කියෙකුත් යවන්න පොරොන්දු වුණා. එන ගමන් ඔබ වහන්සේට ඇඳකුත් අරගෙන එන්නම් කියලා කිව්වා. එන්නේ පූජාවල් තුනක් තියෙනවා. සිවුරක් පූජා කළා. කෙස් රැවුල් බාන්න කෙනෙකුත් එවන්න ලෑස්ති. ඇඳකුත් පූජා කරන්න යනවා. දුටු ගම. ඉතින් මේක ඇහෙනවා දැන් දකින්නවා අර වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ අපි කියන නේවාසික භික්ෂුව. ඉතින් මේ රහතන් වහන්සේට කරන පූජා සත්කාර දැකගෙන ඉවසගෙන ඉන්න බැරි වුණා. ඉරිසියාවක් ආවා. මේ කෙළඹියා මොහොදුට සැටියම පැහැද මහස්සේ ගරු සත්කාර කරයි. නිතර ගෙයි වළඳන මට
මෙතෙක් කල් මෙවැනි සස්කාර කළේ නෑ කියලා හිත හිතා කුටියට වැඩියා. රහතන් වහන්සේ දායකයත් එක්ක, මොකද දායකය හදපු කුටියනේ, ඒ නිසා දායක මහත්තයා පැහැදුණු පාර අර ස්වාමීන් වහන්සේ වඩම්මගෙන ගියා කුටියට. සිතා සද්භාවයෙන් සද්ධාවෙන් තමයි දායකයෝ ඉව කරන්නේ. නමුත් ඉතින් මෙතන සිද්ධ වුණේ හරි ශෝචනීය වැඩක්. හිතු හාමුදුරුවන්ට හිතුණ මාව ගණන් ගත්තේ නෑ. අලුතෙන් ආපු හාමුදුරු ලොකු වුණා, ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අංග ලොකු වුණා වගේ හිතෙන්නේ නැති. එහෙම වෙනවා. ඒක දායකයොත් ඉතින් නුවණින් සැලකුවා නම් මෙවැනි අපරාධයක්, මෙවැනි පවක් මේ පින්වත් ස්වාමීන් වහන්සේ කරගන්නේ නැහැ එදා. ඉතින් ඒක මිනිස්සුන්ගේ තියෙන ගතිය. දුටුවනම පැහැදිලා ඒ වගේ සත්කාර කරනවා. හැබැයි ඔය කතන්දරේ අදත් වර්තමානයේ තියෙනවා. විහාරස්ථානවලට යන පිරිස ආරණ්‍යයකට එකපාර ගිය ගමන් ඒ හාමුදුරුවරු තරහ වෙනවා. ළඟට භාවනා යෝගී භික්ෂුවක් යම් ගමකට වැඩියොත් වැඩ ඉන්න කුටියක් හදන්න දෙන්නේ නැහැ. ඒකට ඉරිසියා කරනවා. මොකද මේ දායක පිරිස භාවනා කරන හාමුදුරුවන්ට පැහැදිලා විහාරස්ථානයේ කරන්න තියෙන පුද සත්කාර කරන්න නැති වෙයි කියලා. හරි ගැටලුවක් තියෙන අලුතෙන් කුටියක් හදනකොට යම් ප්‍රදේශයක අවසර ගැනීමේ අපහසුතා දැනට ප්‍රායෝගිකව දැනටත් තියෙනවා. ඉතින් එවැනිම දෙයක් තමයි මේ වෙලා තියෙන කාශ්‍යප සසුනේ. වැඩ හිටපු ස්වාමීන් වහන්සේ කැමති වුණේ නැහැ මේ දායක මහත්තයා මේ අලුතෙන් වැඩිය ස්වාමීන් වහන්සේට සලකනවට. ඉතින් වැඩම කරපු දවසම එකගෙන ගිහිල්ලා ඇඳකුත් පනවලා ඇතිරිලි අතුරලා හැතපෙන්න හදලා දුන්නා. එපමණක්ද නොව ඒ රැගෙන ආපු සලුවෙන් සිවුරක් කරගෙන පඬුත් පවා ගත්තා. කෙළඹියත් අර කිස් රැවුල් බාන කෙනා එක්කගෙන ඇවිල්ලා කිස් රැවුල් බාලා ස්වාමීන් වහන්සේ මෙහි සැතපෙන්න කියලා හෙට දවසේ දවල් දාන්න වඩින්න කියලා ආරාධනා කරලා දායකයා පිටත් වුණා. නේවාසික භික්ෂුන් වහන්සේ මේ දායකයා රහතන් වහන්සේට කරන සත්කාර ඉවසා ගන්න බැරුව හවස තෙරුන් වහන්සේ සැතපී සිටින තැනට ඇවිල්ලා මෙන්න මෙහෙම කිව්ව. මේක හොඳට මතක තියාගන්න ඕනේ. එවත්නි ආගන්තුකය තට සුදුසු කෙළඹියන්ගේ බතනෝ අසුචිය. මොකද්ද කතාව? ඔබ වහන්සේට සුදුසු බත් කණ එක නෙවෙයි අසුචි කන්න කිව්වා. පණික්කියලවා හිසකෙස් රැවුල් බෑම නොව සුදුසු තල්ලැටගෙන හිසකෙස් රැවුල් ගලවා දැමීම සුදුසුයි කිව්වා. කෙළඹියා දුන් රෙදි හැඳීමට වඩා හෙළුවෙන් ඇවිදීම වටිනවා කියලා කිව්වා. තුනක් කිව්වා දැන් හතරක් කිය හතරවෙනි. ඇඳෙහි නිදීමට වඩා බිම නිදීමය කළ යුත්තේ. දැන් බලන්න මේ රහතන් වහන්සේ කෙනෙක් බව දන්නේ නැතුව රහතන් වහන්සේට කරපු උපවාදේ. මේක අපි නම් කරන්නේ ආර්ය උපවාදේ. ඒ කියන්නේ ඒක අපි දන්නේ නැහැ. මොකද එළියෙන් රහතන් වහන්සේව පේන්නේ නැහනේ. රැස් වී දෙන්නෙත් නැහනේ. ඉතින් බලන්න හොඳට සිල් රැකපු සන්නාස කෙනෙක් කවුරු 20000ක් මේ සන්නාස සිල් රැක්කලු. නමුත් දායකයා කරපු සත්කාර ආගන්තුක වික්ෂුව රහතන් වහන්සේ කෙනෙක් දන්නේ නැහැ. හැබැයි නමුත් බැනලා තියෙන රහතන් වහන්සේට බැනපු විදියයි මේ කිව්වේ. කාරණා හතරකින් බැනලා තියෙනවා. බත් කණ්ඩේ පාසුචි කණ්ඩ, කෙස් රැවුල් බානවට වඩා හොඳයි පණික්කියෙක් ලවා තල්ලැටයක් අරගෙන හිස කෙස් රැවුල් ගලවලා දැම්මනම් මේ ඉරිසියාව පිට වුණා. ද්වේෂයේ මුල් කරගෙන රෙදි සිවුර පොරවනට වඩා හොඳයි කිව්වා දායකයා දීපු එළුවෙන් ඉන්නේ කිව්වා. තුනයි ඇඳේ නිදීමට වඩා බිම නිදන්නේ කිව්වා. බලන්න වෙනදී හොඳ දැන් මෙහෙම කරපු උපවාදයක්. ඉතින් රහතන් වහන්සේ මේක අහන් ඉඳලා මේ මෝඩයා මන් නිසා විනාශයටපත් වෙනවා නේද කියලා උදෑසන පාන්දරින්ම පසුදා නැවත වැඩම කළා. දානට වඩින්නවත් හිටියේ නැහැ. නේවාසික භික්ෂුව දැන් වැඩ ඉන්න අර ස්වාමීන් වහන්සේ ආරූපවාදී කරගත්තු භික්ෂුව උදෑසනින්ම නැගිටලා විහාරයේ කලියුතු වත් පිළිවෙත් ටික කරගෙන පින්නපාති වඩන වෙලාවට ඒ ස්වාමීන් වහන්සේට ඇහේ කියලා එයා හිතන් ඉනවා තාම ඇති කියලා නිදී කියලා හිතන් ඉන්න. ගෙඩියට හයියෙන් ගහන්න නැතුව නියපොත්තෙන් තට්ටුවක් දාලා යන්න ගියා. දාන ගෙදර වැඩියා අර හාමුදුරුවට බලන්නවත් ගියේ නැ ඉන්නවද කියලා හිතුවා ඇත පිලා ඇති කියලා. සද්දය ඇහි කියලා චූටි සද්දයක් දැම්මා ගෙඩියට තට්ටුවක් දාලා. නිදායක මහත්තයත් හොඳටම ප්‍රණීත ආහාර පාන සකස් කරගෙන ඇහුවා කොහොම මේ අලුත් ස්වාමීන් වහන්සේ නැද්ද?
දායක මහත ගිය වෙලාව ඉඳන් ඒ හාමුදුරුව හැතපිලා. තාම හැතපිලා. නැගිටේවත් නැමං ඉති වත්පිළිවෙත දුක් කරලා මම මේ දානට වැඩියයි කිව්වා. බයි දායක මහත්තයට තේරුණා එහෙම නිදන ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි මොනවා හරි මේ සලකන එකට ඉරිසියාවෙන් තමයි කියන්නේ කියලා. දානේ වැළඳුවට පස්සේ ඒ පාත්‍රය මොහොදල හොඳට සුවඳ වතුරෙන් නැවත ප්‍රණීත ප්‍රණීත ආහාර බෙදලා දීලා කිව්වා මේවා ඒ ස්වාමීන් වහන්සේලා පූජකරන්න කියලා. ඉතින් ඒ හාමුදුරුවෝ කල්පනා කරා මේවා දුන්නොත් මේවා වැළඳුවොත් යන එකක්ම නැහැ එළව ගන්න බැරිම වෙනවා කියලා යන ගම විසි කරන් ගියා දානේ ටිකත්. ඉතින් ඕක තමයි කතාව, අතීත කතාව. දැන් බලන්න කොච්චර සත්‍ය සසරෙදි වැඩ කර නැති දේවල් නිසා පව් පුරව ගන්නවාද? දැන් මේ ගේහසිත භාවයනේ, තොර දායකයෙක් ඇල්ල හිටියා. ඒ දායකයා තව කෙනෙක්ට සලකනකොට ඉවස ගන්න බැරි වුණා. ඒ නිසා රහතන් වහන්සේ කෙනෙක් බව නොදැන රහතන් වහන්සේ කෙනෙක්ට උපවාද කළා. අනිවාර්යෙන්ම පව රැස් වෙනවා. දන්නේ නැහැ කියලා නෑ. ඒකයි කියන්නේ මේක මහා භයානකයි කියලා. විශේෂයෙන් මේ සිල්වතුන් ගුණවතුන් වහන්සේලා සුරු කරනකොට පරිස්සමෙන් ඕන අපි කතා කරන්නේ. අපි දන්නේ නැහැ මොන මාර්ගඵලවල මොන ධ්‍යාන මට්ටම්වල උන්වහන්සේලා ඉන්නවද කියලා. සමහර අර සිල් ගුණත් පුරන් නැති හාමුදුරුවරු ගැන බය වෙන්න දෙයක් නැහැ. අපි දන්නවා ධ්‍යාන කොහොමත් නැහැ. පේනවනේ දැක්කම. නමුත් අර ගුණධර්ම පුරණ ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇසුරු කරනවා නම් යම් කෙනෙක් දායකයෙක් වුණත් හරි පරිස්සමෙන් ඕන ඇසුරු කරා. මොකද පොඩි දෙයක් ඇති. දැන් කුජ්ජුත්තරාව දාසියෙක් වෙන්න හේතුව එක මෙහෙණින් වහන්සේ කෙනෙක් ඇසුරු කරලා තියෙන රාජකුමාරිකාවක් කලින් මෙතුමිය. හැබැයි රහත්තරණියක්. පණාව ගෙන්නගෙන තියෙනවා කතා කරලා. ගෙනන් දුන්නේ නැත්නම් තරහ අරගෙන පව් පුරව ගන්නවා. ඒ නිසා රහත්තරණිය ගිහින් දීලා තියෙනවා. රහත්තරණියගෙන් වැඩ ගැනීමේ පවට ආත්ම 500ක් දාසියෙක් වුණේ. ඒ නිසා හරි භයානකයි. එතකොට බොහොම ගෞරවයෙන් සිහියෙන් ඕන මේ ආර්යයන් වහන්සේලා විශේෂයෙන් සිල්වතුන් ගුණවතුන් ඇසුරු කරා. අපි දන්නේ නැහැ මොකද උන්වහන්සේලා ආර්යභාවය ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ කාරණේ සිද්ධ වෙලා මේ ස්වාමීන් වහන්සේත් අපවත් වෙලා අවුරුදු 20000ක් ශ්‍රී ලංකාවේක අපත ගිහින්, ඒ කියන්නේ తాවකාලික අපත ගිහිල්ලා සුගතිය වචන්න බැරුව අර පාපය මුල් කරගෙන අපවත් වුණාට පස්සේ අවීචි මහණිරේ ඉපදුණා. අවීචි මහණිරේ ඉපදිලා ඒ කියපු ස්වාමීන් වහන්සේ බුද්ධාන්තරයක් කාශ්‍යප සසුන ඉඳන් ගෞතම සසුන දක්වා නිරේ හිටියා. මහා දුක් වින්දා. නිරේ ගැන කියන්න දෙයක් නැහැ නේ. අවීචි ඉපදුනා පිච්චි පිච්චි ඉන්න වෙනවා. එයින් චුත වෙලා අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කාලේ කෑම බීම වලින් කිසි අඩුවක් නැති ගෙදරක ඉපදුනා. පයින් නැවිදින්න පටන් ගත් දවසේ ඉඳන් මේ ළමයා ඇඳේ නිදන්නේ නැහැ. බීම නිදන්න. බත් කන්න කැමතිම නැහැ. බත් කන්නේම නැහැ. තමා විසින් පහ කරන අසුචි මරගෙන අතින් අරන් කනවා මේ බබා පොඩි කාලේ. දෙමාපියතෝ පොඩි ළමයෙක් නිසා කරනවා ඇති කියලා ඉතින් පෝෂණය කරගෙන යනකොට ලොකු වුණාට පස්සේ රෙදි අඳින්නේ නැහැ. නිර්වස්ත්‍රවම හැසිරෙනවා. නිදන්නේ බිම. අනුභව කරන්නේම අසුචි. දැන් මතකද දන්නේ කලින් කියපු එකනේ. රහතන් වහන්සේට කිව්වේ එහෙම නේද? මතකද? කොහොම කිව්වේ? දායකයා දීපු බත් කන්න එපා කන්න අසුචි. දැන් මෙයා කන්නේ මොනවද? අන්තිමාත්මෙත්. මේ අන්තිමාත්මෙ. කන්නේ අසුචි. සිවුරු පරවන්න එපා. ඉන්න නිර්වස්ත්‍රව කිව්වා. දැන් කොහොමද ඉන්නේ? ඇඳුමක් ඇඟට දාන්න බැ අරන් විසි කරනවා, කඩනවා. ගලවල විසි කරනවා. මොකද හේතුව? විපාකේ. කියපු එක අර කියපු එකමයි එන්නේ. එහෙනම් හිතා ගන්න යමක් කරොත් අපි යම් දවසක පෙරලා එන්නේ දුෂ්ට හිතින් කරන දේ ඒ විදියටම එනවා. අපි දන්න සතෙක් කකුලට ගැහුවොත් අපේ කකුලත් කැඩෙනවා. අත අතපය කැඩෙනවා. ඒ වගේ තියෙනවා. ඔළුවට ගැහුවොත් ඔළුව පැලෙනවා. ඔය වගේ තියෙනවා. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ මේ කතාව අහනකොට අපි මේ නිකන් විනෝදයට අහනව නෙවෙයි මේක. එකක් ධර්මය ඉගෙන ගන්න සතු සද්දා වේති කරගන්න ඊළඟට මේ අහන දේවල් අපිට අපිත් බය වෙන්න ඕනේ සසරට. අවුරුදු 20000 ඉල්ලකපු තෙරුන් වහන්සේ කෙනෙක් කටවරද්දගෙන කල්පයක් නැත්නම් අන්තක්කල්ප ගානක් බුද්ධාන්තරයක් අවීචීත් ඉඳලා ඇවිල්ලායි මදිවට මනුස්ස ලෝකෙට ආපු අන්තිම ජීවිතේ කන්නේ අසුචි. ඇවිදින්නේ නිර්වස්ත්‍රව. නිදන්නේ බිම.
ඉතින් මේ තරුණ ළමයෙක් කියලා මෙහෙම කරනකොට මේ දෙමව්පියන්ට හරි ලැජ්ජාවක් ඇති වුණා. බොහොම ලැජ්ජාවක් ඇති වුණා. ඒ නිසා යාළුවා මේ නිර්වස්ත්‍රව ඉන්න කොල්ලා හරියන්නේ අපිට නෙවෙයි, නිගණ්ඨයන්ට. ආජීවකයෝ කියලා කියනවා. ඉතින් ගිහිල්ලා පැවිදි කෙරෙව්වා, බාර දුන්නා. පැවිදි කරනකොට මෙයාගේ කෙස් රැවුල් බෑවේ නෑ. මෙයා වලක්කපල වලට බස්සවල අර බෙල්ල වැහෙන ලී ලෑලි වලින් වහලා හෙල්ලෙන්න බැරි වෙන තද කරලා තල්ලට අරගෙන කෙස් ටික ගැලෙව්වා. ඒ ගහෙන් ගහ ගලවනවා. රැවුල ගහෙන් ගහ ගැලෙව්වා. ඉතින් හිතන්න කොච්චර අමාරුද කියලා. ඇයි මොකද කිව්වේ? පණික්කියාලව කොණ්ඩේ කපා ගත්තට වඩා හොඳයි තල්ලැටයක් කරන් කෙස් රැවුල් ගලව ගත්තා. කිව්ව වචන වැරදිලා තියෙනවා. ඒක මේ අවධාරණය මම නැවත නැවත කියන්නේ. කියන්න කලින් හිතන්න ඕන දෙයක්. දැන් මේ කියපු වචන ටික කිව්වේ ද්වේෂයෙන්. ද්වේෂය නිසා මහා සාවද්‍යයයි. බුද්ධාන්තරයක් තිස්සේම ඇවිල්ලා කර්ම විපාක දුන්න අන්තිමාත්මේ තමයි මේ විපාක දෙන්නේ මේ කියන මනුස්සයාට. මෙතුමාගේ මේ අන්තිමාත්මේ. මේ ආත්මේ රහත් වෙනවා හැබැයි. මේ රහත් වෙන කෙනෙක්. හැබැයි කන්නේ මොනවද? අසුචි කාලා තියෙනවා. ඉතින් මේ කෙස් ගැලවීම කියන එක ඔන්න වුණා. ඊට පස්සෙත් මෙයා කරලා තියෙන දිගටම කෙස් වැවුනට පස්සේ හැමදාම අර කෙස් බාන්න වෙනුවට තල්ලැට වලින් ගලවලා තියෙනවා. නැට දානවලට වඩින්න කියලා කිව්වම මෙයා එන්නේ නැහැ දානවලට යන්න. අනේ මන්ට කම්මැලි කියලා ඉන්නවා. ඉඳලා කවුරුත් ගියාට පස්සේ ඒ බැසිකලියක් තියෙනවා හැමෝම පාවිච්චි කරන එක. ඒක ඉස්සර තිබිලා තියෙන ලෑලි වලින් වහලා තිබිලා තියෙන. මේ ලෑලි ටික ගලවගෙන මෙයා බහිනවා වලට. බැලලා පණුව කැදලි පිටින් දින්න අසුචි අර කනවා. සෝචනීයයි නේ. අහන් ඉන්න තමයි. මවාගෙන බලන්න ගියොත් අහි අමාරු අපිටත් අප්‍රසන්න වෙනවා. නමුත් මෙයා කරලා තියෙනවානේ මෙයා වලට බැහැගෙන කාලා තියෙනවා. ඒ වගේම දවස් 4-5 යනකොට දැන් ආජීවක කල්පනා කර මේ මිනිස්සයා කන්නේත් නැහැ. හැබැයි මැරෙන්නේත් නැහැ. හොඳට ජීවත් වෙනවා. මේකේ රහසක් තියෙනවා කියලා මුරකාරයෝ දෙන්නෙක් ඔත්තුකාරයෝ දෙන්නෙක් දාලා දාන්නට වැඩියම අතටම අහු වුණා වලේ බැහැගෙන ඉන්නකොට. අල්ලගත්ත පාර දිලේ ලෙව්වා. දුරමගදී දැනගත්තු මිනිස්සු බයිනෝනේ ආජීවකව කියන්නේ අසුචි කණ జాතියක් කියලා. අසුචි කන්නේ ඌරෝ හිවල්ලෝ බල්ලෝ ඒ වගේ සත්තුනේ කන්නේ. මිනිස්සු කන්නේ නැහැ. ඒ පාරේ එළුවට පස්සේ මෙයා ගල්පොත් අකුරට ගිහිල්ලා මිනිස්සු උත්තර මල පහ කරන දණක් කියලා සඳහන් කරනවා. ඒ ගල්පොත්තර එක අඩියක් එක අතක් තියන් අනිත් අත උස්සන් ඉන්නවා. එක කකුලක් උස්සන් ඉන්නවා. මවාගෙන බලන්න ඉතින් එක අතයි තියෙන්නේ ගල උඩ එක කකුලයි තියෙන්නේ අනිත් කකුල ඒ කකුලේ දණ ඉස උඩින් තියන් ඉන්නවා නවලා. පරියන්කියන් වගේ. එයා මිනිස්සු වෙලා හනෝ ආයුබෝවන්ට ඇයි මේ සනි කකුලෙන් ඉන්නේ? මගේ තපස් වැඩි. මං කකුල් දෙක දිවුවොත් පොළොව හෙල්ලෙනවා. මම කන්නේ නැන්නේ මොන කන්නේ නැහැ. මං හුලම් බොන්නේ. මං තනි කකුලෙන් ඉන්නේ. ඒක මගේ තපසයි බොම. ඉතින් මිනිස්සු තරි කැමති නෝවට රූස්ක ප්‍රතිපදාව ඒ බොරු වත් වලට හරියට මේ අඥාන ජනතාව හැමම නෙවෙයි ප්‍රඥාවන්තය අහු වෙන්නේ නැහැ. ලංකාවෙත් බර ගාණක් ඉන්නේ. මෝඩ ජනතාව ගිහින් පැහැදෙන. ඔය වගේ වත් පිළිවෙත් වෘත රකින්න අයට. මෙයා දවල්ට හිටගෙන ඉඳලා මිනිස් වෙනකොට රැට කිල්ල කරපු දේ තමයි අරකම තමයි කරේ. අර අසුචි කැලේ මිනිසු දාන අසුචි අනුභව කර කර ඉඳලා තියෙනවා. අවුරුදු 55ක් මේ විදියට. මෙයා මේ වාසය කරලා තියෙනවා. මගේ නමක් හදන මෙයාට ජම්බුක ආජීවක. ජම්බුක ආජීවක නම. ජෝම යන අතරේ අවුරුදු 55කට පස්සේ ඇයි අවුරුදු 55ක් බුදුරජාණන් වහන්සේ බලන් හිටියේ? මේ අසුචි කනකම් බලන් හිටියේ. තේරෙනවද? ඔව් කරපු කර්මය ගෙවන්නත් ඕ. කර්ම ගෙවෙනකන් ඒක බේරගන්න බෑ. ඒකයි. වෙලා වෙනකන් හිටියා. අවුරුදු 55ක් වෙනතුරු බලන් ඉඳලා එදා තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාණයට මේ ආජීවකව ජම්බුක ආජීවකව පෙනුනේ. ඉතින් පෙනුනට පස්සේ උන්වහන්සේ වැඩම කරන්න තීරණය කළා. ආනන්ද ස්වාමීන් වහන්සේත් ඇව මාත් වඩින්නද නෑ එහෙම අවශ්‍ය නෑ කිව්වා. ඒතර මේන් හේතු වුණා බුදුරජාණන් වහන්සේගේ ඥාණයට මහා කරුණා සමවතට මේ ආජීවකයව
හමු වුණා එදා. ඉතින් බුදුරජාණන්සේ තනියම වැඩම කළ හවස් සරුවක, ඒ කියන්නේ ඊට බැහැල යන වෙලාවක වඩින්නෙම, ඉතින් අපි දන්නවා මහා කරුණාවෙන් පිහිටගෙන. ගියලා ඉතින් එතෙන්ට ගිහින් ජම්බුකගෙන් ඇහුවා, ජම්බුක මේ මෙහි මට අද ඉන්න පුළුවන්ද? අපේ බැ මෙහි කවුරුත් නවත්ත, මොකද නවත්ත ගන්න ඇත්ත රැයට අසුචි කනෝ අහු වෙනවා. ඉතින් මම ශ්‍රමණෙක්, ඔය ශ්‍රමණෙක් පැවිද්දෝ යන්නේ පැවිද්දෝ ගාවටනේ නේද? පැවිද්ද යන්නේ පැවිද්ද ගාවට, ගිහියා යන්නේ ගිහියා ගාවට, සත්තු යන්නේ සත්තු ගාවට. ඉතින් මමත් ඉතින් පිහිට හොයාගෙන ආවේ ඔයා ගාවට. දැන් මේ පිහිටක් ඕන නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේ දින දරන්න නැතුව නෙවෙයිනේ, මේ ජම්බු කාජීවකට පිහිට වෙනයි මේ වැඩම කළේ. එයා බෑ කියද්දී උන්වහන්සේ වැඩ ඉන්නවා. ඊපස්සේ දෙතුන් පාර කියනකොට ඒත් කෝ බෑ බෑ දෙන්න බෑ ඉන්න මේ අපහසුයි කියලා. ඉතින් කිව්වට පස්සේ බුදුරජාණන්සේ අර ළඟ තිබුණා ගතව ගල්තලාව. වෙනලව මේකේ කවුද ඉන්නේ? කවුරුත් නැහැ කෝ. එහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකේ වැඩ ඉන්න අවසර කිල්ලෝ. අහ කමක් නැහැ තින්න, ඔබ වහන්සේ කැමත්තක් කියලා ටිකක් දුරින් නිසා. ඉතින් මේ රෑ ඉන්න ගමන් භාග්‍යතුන් වහන්සේ විමසනවා ජම්බුකගෙන්. එයාගේ විස්තරය අගෙන මම හුලම් බොන්නේ, මං තනි කකුලින් ඉන්නේ ශ්‍රමණය, මොකද මගේ ගුණයට පොළව කම්පා වෙන අඩි දෙකම දියුණා. ඊට පස්සේ භාග්‍යතුන් ඔබ අසුචි කනවා කියලා කිව්වේ නැත්තේ කියලා. ගයිතුන් එක දන්නේ නැහැ. භාග්‍යතුන් ඔබ අසුචිනේ කියලා අවුරුදු 55. එයා ටිකක් කම්පා වුණා. කොහොමද බුදුරජාමස් දන්නේ මේක? ශ්‍රමණ ගෞතම දන්නේ කොහොමද කියලා. අද ඔබ මේ මිනිස්සු රැට්ටුවට මාව නරවට්ටන්න බෑ. උඹ මේ බොරු නේද කරන්නේ? බූලම් බොනෝ නෙවෙයි, උඹ අසුචි කනවා නේද? උඹ දන්නේ නැහැ, උඹ මේවා කන්නේ නිකන් නෙවෙයි, කර්ම විපාකයෙන්. අන්න එහෙම කිව්වට පස්සේ ජම්බුකා ජීවකට පොඩ්ඩක් හිතුණා, දැන් මේ කියන ශ්‍රමණයන් වහන්සේ කියන එක අහන්න. මොකද බුදුරජාණන් වහන්සේ මේ දැක්ක වගේ මෙයා කරන දේ කියලා දුන්නා. අපි පොතේ හැටියට පොඩ්ඩක් බලමු ටික ආයේ. මෙසේ ආජීවකයන් පන්නා දෙම මොහු ගල් පොත්තක පිහිටි ගල් වලක් ඇසුරු කොට හිටියේ. ඒ අසල මිනිසුන් මලපහ කරන තැනට ගොස් අසුචි අනුභව කරන්නේ. අත්පා සෝදන පිණිස එහි පැමිණියා වූ මිනිස්සු එකාතකින් ගල් පොත්තේ කෙළවරක් අල්ලාගෙන එක පයක් ඔසවාගෙන එය අනික් පයේ දනහිස තබා සිටින්නහුගෙන් කුමක් නිසාද මෙසේ ඉන්නේ කියලා ඇහුවා. මම උග්‍ර වූ තපස් ඇත්තෙක් මි, මා පා දෙකම බිම තැබුවොත් එයින් පොළව සෙලවේ, දෙදරායයි. ඒ නිසා මෙසේ සිටිමි, රෑදෑවල් දෙකම ගත කරන්නේ මෙහෙමයි කියලා නොදහිඳිමි, නොනිදමි. ඒ කියන්නේ වාඩි වෙන්නේ නැහැ, නිදන්නෙත් නැහැ කිව්වා. නූගත් මෝඩ මිනිසා බොහෝ සෙයින් කරුණ නොවිමසා වචන මාත්‍රයේ මදහයි. මෝඩකම නිසා කුහක කමෙහි පැහැදේ. කුහක ප්‍රතිපදා කියන්නේ ඕවටනේ. ඒවට පැහැදෙනවා. ඒකදී අදත් එහෙම වෙනස අද වැඩි ඊට වඩා. එදාට වඩා අද වැඩි. මොකද නුවණ මාදි නිසා මිනිස්සුන්. එයින් ඒ ඇස්සු මිනිස්සු දුරදිගණ බලා මෙබඳු තාපසය ඔලව නැත්තාහු, මෙබඳු සිල්වත්තු කොහි වෙද්ද? දැන් හාමුදුරුවන්ට සැප පහසු ඇති විහෙර විහාර ඇඳපුට කොට්ට මෙට්ට ගුදුරි ඇඳ ඇතිරිලි බුමුතුරුණු කෑම බීම වුමනායි. මුන්වාසට කිසිවක් වුමනා නැති බව පෙනේ. මෙයට කලින් මෙබඳු සිල්වත් කෙනෙක් නොදකින ලදයයි. අංග මගද කියන දෙරට, ඒ කියන්නේ මේ රජගහ නුවර වැසිය තදින් පැහැදුනා. මාසකට වරක් කෑම බීම ගෙනත් දෙනවා. ගෙනත් දුන්නම කියන මම හුලම් බොනවා, මට කිසිම දෙයක් ඕනේ නෑ, මම බොන්නේ හුලම්, මට කෑම එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. වෙන මොනවාරි කෑවොත් මගේ තපස බිඳෙනවා. එයාගේ තපස ඒක, එයා තපස අදිෂ්ඨානතය මං කන්නේ නෑ කෑම, මම බොන්නේ හුලම්. ඒක තමයි සීලය, වෘතය. මිනිසුන් ගෙන එන අන් කිසිවක් බාරගත්තේ නෑ. ඉතින් මිනිස්සු කරන මේ ස්වාමීන් අපිට එහෙම කරන්න එපා, ඔබවහන්සේ වගේ සිල්වතෙක්ට කෑම ඩිංගක් දුන්නම කොච්චර පින්ද, ඒ නිසා අපේ දානේ පොඩ්ඩක් හරි වළඳන්ඩ කියලා කිව්වට පස්සේ හරි එහෙනම් හොඳයි කියලා අර ඔක්කොම කෑම එක භාජනයකට දාලා හොඳට කලවම් කරනවා හැමෝම ගෙන ආපුවා. ඊට පස්සේ තනකොළ ගහක් අරන් හීතනාගක්ගෙන දිවක තබා තමුසෙලා යන්න දැන් හරි
පින් සිද්ධ වුණා. කෑමේ කෙවබන පොඩ්ඩක් දිවේ ගා ගන්න කන්න හිතෙන්නේම නැහැ සාපේ. දැන් හරි උඹලට පින් සිද්ධුනා කියලා පිටත් කළා හරියා. මෙසේ නිර්වස්ත්‍රව අසුචිකමින් කෙස් සුදුරමින් බිම නිදමින් අර කියපු විදියට අවුරුදු 55ක් ගියුණා. හැම අලුයම ලොව බැලීම බුදුරජාණන් වහන්සේලාගේ සිරිත. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දත් ලෝකේ බලා වදාරද්දි ජම්බුකා ජීවක දුටුවා. එවිට ඔහුගේ විස්තර බලන භාග්‍යතුන් වහන්සේට ඔහු රහත් වෙන තරම් හේතු සම්පත් තියෙන පින්වත් කෙනෙක් බව පෙනුණා. 84,000 සත්වයන්ට ධර්මය අවබෝධ වෙන බවත් දුටුවා. ඒ නිසා පසුදා රජගහ නුවර පිඬුසිඟා ගොස් හැරි ඇවිත් ආනන්තරුන් නමත ආනන්ද මම ජම්බුකා ජීවක හමු වෙන්න යනවා කියලා මතක් කළා. ආනන්තරුන් වහන්සේව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පමණද වඩින්නේ? ඔව් ආනන්ද මං විතරයි වඩින්නේ කියලා ඉර අවරට යන වෙලාවේ, ඒ කියන්නේ හෙවන වැටෙන වෙලාවේ ජම්බුකා ජීවක ළඟට වැඩම කළා. එකල දෙවිවරු ස්වාමිදරු බුදුරජාණන් වහන්සේ ජම්බුකා ජීවකයා වෙතට වඩිනසේක ඔහු මලමුත්‍ර දැහැටි දඬු වලින් පිරුණු තැනක, කියන්නේ තව පිළිකුල් තැනක ගල් පොත්තක් උඩ වාසය කරන තැන, හරිම දුගඳයි පිළිකුල්. එතන ඉතා පිරිසුදුය, ඒ නිසා වැසි වස්වා පිරිසුදු කරමුයි කියලා දෙවිවරු වැසි වැස්සෙව්වා. භාග්‍යතුන් වහන්සේ වඩින්න පෙර වැසි වැස්සෙව්වා. වැසි ජලයෙන් ගල් පොත්ත හේදිලා අර අපිරිසුදු දේවල් තිබුණා නම් ඒවා ඔක්කොම ගහගෙන ගියා. ඒ ගල මතු පිටට මල් වැසි වැස්සෙව්වා. බුදුරජාණන් වහන්සේ වැඩි ජම්බුකයි අඬ ගැහුවා. ජම්බුක කියලා කතා කරා. ජම්බුකවල මට ජම්බුක කියන්නේ කවුද කියලා, මේ දුෂ්ට දුර්ජනයා කවරෙද්ද කියලා හිතුවා. මට කතා කරේ කවුද කියලා ඇහුවා. එතකොට මම ශ්‍රමණ ගෞතමයන් වෙමි කිව්වා. මොකද මහා ශ්‍රමණය කියලා ඇහුවා. අදේ කරයක් මේ නවතින්න දෙන්න කිව්වා. මහා ශ්‍රමණය කරන්න බැරි වැඩ කී කියලා කිව්වා. මේ නවතින්න ඉඳලා දෙන්න බෑ කිව්වා පළවෙනි වතාවට. ජම්මු කෙසේ කියන නොසුදුසි ආදරයට පමණක් ඉඩ දේව. පැවිද්දෝ පැවිද්දන්ම පතති, පැවිද්දන් කරාම යති, මිනිස්සු මිනිස්සුන් කරා යති, සිව්පාවෝ සිව්පාවුන් කරා යති. එනිසා දෙකරයකට මට නවතින දෙන්න. දැන් මේ මොකද මෙච්චර ඉල්ලන්නේ? තවන්නාසෙට දන්නේ මේ අදාළ කෙනාටමනේ පිට වෙන්න වැඩි කරුණාවනේ, මහා කරුණාව. උන්වහන්සේට බෑ කියද උන්වහන්සේ ඉල්ලනවා ඉන්න දෙන්න කියලා. එහෙම කුවත් ඉතින් බෑ කිව්වා. කීම ඔබ පැවිද්දෙද්ද කියලා එසේක බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. එසේ නම් ඔබගේ ලබු කබල දුන්හැන්ද යාග හුය කොහිද කියලා ඇහුවා. යාග හුය කියන්නේ නූලක් තියෙනවා. ඒ කාලේ පැවිද්දන් පාවිච්චි කරපු එක එක උපකරණ මේ තියෙන්නේ. හැබැයි මේවා කිසිවක් භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරන්නේ නැති ඒවා. ඉතින් උන්වහන්සේ වදාළ මට ඒ සියල්ලම තිබේ වෙන වෙනම ගෙන යා මගතොට යාම කරදර නිසා සිරුර ඇතුලේ දාගෙන ඉන්නවා. ඉතින් ඒකටත් තරහා ගියා කිව්වට පස්සේ ජම්බු කිය නොකිපෙව මට ඉන්න තැනක් කියවයි කියලා නැවත කිව්වා. එවිටද මෙහි නවතින්න ඉඩක් නැහැ කියලා දෙවනි වතාවට ප්‍රතික්ෂේප කළා. එකලොහු වසන තැනට නොදුරෙහි ගල් පොත්තක් පෙන්නා මෙහි ඉන්නේ කවුද කියලා ඇසුවා. ශ්‍රමණෙහි කවුරුත් නැහැ. එසේනම් මෙතන මට ඉඩ දෙන්නේ වදාලා. එය ඔබ දැනගනිව් කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ගල් තලාවේ තමන් වහන්සේ හදින සිවුර අතුරා වැඩ උන්සේක, ඒ කියන්නේ දෙපට සිවුර නමලා අතුරල එහි වාඩි වෙලා හිටියා පරියංකේ. පළවෙනි යාමේ කියන්නේ අර මුල් කියන්නේ හවස 6 ඉඳන් 10 වගේ වෙනකම් ට්‍රේ ප්‍රථම යාමේ සතරවරම් රජදරුව ඇවිල්ලා ඒ වනේ ආලෝකමත් කරමින් ඇවිත් භාග්‍යතුන් වහන්සේට වැඳලා ගියා. මජ්ජිම යාමේ කියන්නේ 10 ඉඳන් 2 දක්වා අතර කාලයේදී සක්දේව රජතුමා ඇවිල්ලා වන්දනා කරලා ගියාර වගේ බබලුවාගෙන. අන්න 2 ඉඳන් 6 කියන අතර කාලයේදී එනවා මහා බ්‍රහ්මයා තවත් ආලෝකමත් කරගෙන ඇවිත් වැඳලා ගියා. ඉතින් ජම්බුකත් මේ එලි දැකලා ඇවිල්ලා අහනවා මේ කවුද ආවේ කියලා. මහා ශ්‍රමණ සිවුදකින් බබලුවමෙන් ඔබ වෙත පැමිණි කවුදයි කියලා ඇහුවා. ප්‍රථම යාමේ සතවරන් දෙවි රජදරුවෝ ආවේ. මධ්‍යම යාමේ ආවේ සක්දේව රජතුමා. අලුයම ආවේ මහා බ්‍රහ්ම රාජයා. ඇයි ආවේ කියලා ඇහුවා. මට උපස්ථාන කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා.
ඔබ ඔවුන්ටත් වඩා උසස් වනුදයි කියලා ජම්බුක ඇහුවා. ඔව් මම ඔවුන්ට වඩා ඉතාම උසස්. මම ඔවුන්ගේ රජ වෙමි. මම ලොව ශ්‍රේෂ්ඨ වෙමි. සක්දෙව් රජා ආයේ මට උවටනට. ඔහු මාගේ වැඩකරුය. මට නිතර උවටන් කරන ශ්‍රාමණිර නමක් සමානය. මහා බ්‍රහ්ම ආයේ මාපා වඳින්නට. මම අති බ්‍රහ්ම වෙමි. කිමිසිල්ලක්ගියත් පාපැකිලු නම් මිනිස්සු බ්‍රහ්මයාට නමස්කාරය වේවා කියති. එහෙත් ඔහු මාපා වඳී කියලා භාග්‍යතුන් වහන්සේ ජම්බුකට පිහිට වෙන්න ඕන නිසා තමන් වහන්සේ ಗುಣ කිව්වා. දැන් මේව ಗುಣ කියලා දාන්න ලැබුණා කියන්නේ බුදුරජාණන් වහන්සේ දාන්න වළඳන්නේ. මේ ಗುಣ බුදු ಗುಣ කියන්නේ කෙනෙකුට සසරින් එතර වෙන්න පිහිට පිලිසරණ පිණිසමයි. ශ්‍රමණේ පුදුමයි ඔබ මහත් ආනුභාව ඇත්තෙක්. මා මෙහි 550 අවුරුද්ද අවුරුදු 55ක් හිටියා. ඔය කිව්ව තුන් ගොල්ලන් එක්කෙනෙක්. ඒ කියන්නේ සතරවරන් දෙවියෝ මම බලන්න ආවේ අවුරුදු 55ට මාවේ නෑ. සද්දෙඳු ආවෙත් නෑ. මහා බ්‍රහ්මයාවෙත් නෑ. උපස්ථාන දබා බලන්නවත් ආවේ නෑ කිව්වා. මා මෙතෙක් කල් ගෙව්වේ හිටගෙන හුලම් බිබී කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේව තෝ මේ රටේ මෝඩ මිනිස්සු රැවැට්ටුවට මාව රවට්ටන්න හිතන්න එපා කිව්වා. ආවේවා මේ අවුරුදු 55ම තෝ අසුචි කෑවේ නොවේදයි කියලා ඇහුවා. තල් ඇට වලින් කෙස් සිදුරුවා නොවේද කියලා ඇහුවා. ඒත් රට රවටමින් මම හුලං අනුභව කරමි. එක පයින් හිටිමි, නොහිඳිමි, නොනිඳමි කියා ඒ හැටියෙන් මා රවටන්න හිතන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා තෝ පෙර කළ පව් වැරදි අදහස් නිසා මෙතෙක් අසුචි අනුභව කරන්නෙක්, බිම නිදන්නෙක්, නිරවතින් සිටින්නෙක්, තල් ඇට කඩකින් කෙස් උගුලන්නෙක් වෙයි. දැනුත් වැරදි දෙකුම් ඇත්තෙක්, දැනුත් මිත්‍යා දෘෂ්ටිකේ. කලින් කරපු පව් නිසා තමයි අසුචි අනුභව කරන්නේ, බිම නිදාගන්නේ, නිර්වස්ත්‍රයෙන් ඉන්න වෙලා තියෙන, තල් ඇට වලින් කෙස් ගලවන්න වෙලා තියෙන. දැන් ඔබ දැනුත් මේ මිසදුටුවක් අරන් තියනවා. මම සිල්වත්ය, මම තපසෙක්ය කියලා. ඒ වදාළ විට ජම්බුකතේ මා විසින් කළ කර්මය කිමයි කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි පෙර අර අහපු කතාව වදාලා ඒක අහලා බලවත් සංවේගයට පත් වුණා. ලැජ්ජා බය ඇති වුණා. එයින් එහිම ඔහු කුටුකෙන් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට නාන කඩයක් දුන්නා. දැන් තමයි අර ලැජ්ජාව ඇති වුණේ නිර්වතින් ඉන්න එකට. ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේගේ නාන කඩේමනේ දුන්නේ. ඔහු ඒක ඇඟ වටේ දවට්ටගෙන පැත්තකටලා වාඩි වුණා. එවිට බුදුරජාණන් වහන්සේ ඔහුට දාන කතා දාන ගැන වදාලා, සීල කතා සීලය ගැන වදාලා, සග්ග කතා සුගතිය සැප ගැන වදාලා. දානේ සීල දෙකේ ආනිසංස ලැබෙන්නේ දෙව්ලොව මනුලොව සුගතිය ගැන වදාලා. එතන කාමයන්ගේ ආදීන දැන් ස්වර්ගයේ තියෙන කාම සැප ඒක ගැන හිතනකොට සතුටු වෙනවා. ඊට පස්සේ ඒ ආදීනව පෙන්වනවා. කාම ආදීනවන් කතා කෙලසීම පිළිබඳ වදාරන කාමයන් නිසා හිත කෙලසෙන බව මෝකාරේ සංකිලේස කතා. නෙක්ඛම් යානිසං දැන් ඊළඟට වදාරනවා භාග්‍යතුන් වහන්සේලා විස්තරතුව පැවිදි වීමේ ආනිසංස. කාමයන් අත්හැරීමේ ආනිසංස. අවසාන වශයෙන් පිළිවෙල කතාව දේශනා කරලා හිත මෘදු බවට පත් වුණ වෙලාවේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. දැන් මේ වගේ කෙටියෙන් නෙවෙයි වෙලාව අරන් විස්තරතුව දේශනා කළා. ඒ දේශන අවසානයේදී ජම්බුක සිව් පිළිසිඹියා පත් මහරහතන් වහන්සේ නම බවට පත් වී වදාලා. සාදු කියන උන බය වෙලා ඉන්නපා. දැන් අසුචි කකා හිටපු කෙනෙක් එක රැයෙන් රහත් වුණා. එක බණකින්. ඒ කියන්නේ පින තිබිලා තියෙන අර අවුරුදු 24 සිල් රැක්කනේ. ඒක තිබුණා. හැබැයි විපාකීට කලින් ආවේ. මොකද රහතුන් වහන්සේට උපවාද කරපු නිසා. ඒ විදියට විපාක වින්ද අවුරුදු 55. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඳලා උන්තරින් නැගිට පැවිදි උපසපන් බව ඉල්ලුවා. එකෙනෙම පෙර කළ සියලු පව් ගෙවි ගියා. පෙර උරහත් නමකට ආක්‍රෝෂ වස්තු හතරකින් බැන වැදුනා. කරුණ හතරකින් බැන්නානේ. බත් කණ්ඩ එපා, සුජි කණ්ඩ, සිවුරු පරවන්න එපා, නිර්වස්ත්‍ර වින්ද, කෙස් බාණ්ඩ එපා කිව්වා, කෙස් උගුලන්න කිව්වා, ඇඳේ නිදන්න එපා කිව්වා, බිම සැතපෙන්න කිව්වා. ඔන්නව තමයි ආක්‍රෝෂ හතර. ඒ පවින් මේ මහා පොළව තුන් ගව්වකට තුන් ගව්වකුත් යොදුනක් වැඩෙන තුරු අවීචි මහනරගේ පැසී තැලි ගියේ. එහි පැසී ඉතිරු ඉතාසුළු පව්කම් විසින් අවුරුදු 55ක් මේ විදියට ඉන්න වුණා. ඉතින් එදා තමයි භාග්‍යතුන් වහන්සේගේ ඒ ඇසුර ලැබිච්ච වෙලාවේ ඔහුගේ අකුසල් ගෙවී ගිය වෙලාව.
අවුරුදු 20,000ක් කළ පැවිදි කමේ සිල් රැකීමේ ආනිසංස නැති වුණේ නැහැ අපාය ගියයි කියලා. ඒවා වෙනම තිබුණා. කරපු පව වෙනම විපාක දුන්නා, ඒකෙන් අපාය ගියා. රැකපු සිල් වෙනම තිබුණා, ඒකේ ආනිසංස දැන් ඔන්න ආවා. ඒ මොකද්ද? රහත් වුණා. බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තයේ දිගුවට මහණ මෙහිව බඹසර හැසිරෙව කියලා වදාළසනේ හිසගේ ස්රැවුල් අතුරු දහන් වෙලා පාත්‍ර සිවුරු දරව සැටවස් පිරුණු තෙර නමක්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පෙනී ගියා. දැන් සියල්ලම අවසන්. අර අඳුරු යුගයේ අවසන් වෙලා පුදුම ආලෝකමත් ජීවිතයක් ලැබුණා. දැන් මේ කවුද? ජම්බුක මහරහතන් වහන්සේ. එදා අංග මගද රටවැසියෝ පුද පඬුරු ගෙන එන දවස. ඒ හරියටම මිනිස්සුත් වෙන එක භාග්‍යතුන් වහන්සේ එදාම තෝරගත්තේ. අර කෑම අරන් ඇවිල්ලා පූජ කරන දවස. එහි ඇවිල්ලා හිතන බුදුරජාණන් වහන්සේ දැකලා කීම අපගේ ආර්ය වූ ජම්බුකතෙම උසස් වනසේක්ද නැතහොත් බුදුරජාණන් වහන්සේ උසස් වනසේක්ද කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මහත් වනසේක් නම් ජම්බුකයන් කරා නොයති, ජම්බුකය ඔහු කරා යති. ජම්බුකයන්ව මහත් වන බැවින් බුදුරජු ජම්බුකයන් කරා. ඒ කියන්නේ ජම්බුකාජීවක ළඟට බුදුරජාණන් වහන්සේ ආවා කියන්නේ ජම්බුක ශ්‍රේෂ්ඨයි කියලා මිනිස්සු හිතුවා. ජම්බුකය තාගේ උපස්ථායකයන්ගේ සැක නොබම දුරු කරව කියලා භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේට වදාළා. දැන් මේ වැඩේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක්. ස්වාමිනි, මම බුදුරජුන් වදාරණතුරු නොවිසිල්ලෙන් බලා සිටියේ මේ චතුර්ථ ධානයට සම්වැද ඉන් නැගිට මහාපටගිල්ල හා මැදගිල්ල විදහාගත් පමණින් තල් ගසත් තරම් උඩ අහසර නැග්ගා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම භාග්‍යතුන් වහන්සේගේ සුවච ශිෂ්‍යයෙක් මේ කියලා තමන්ගේ ශිෂ්‍ය භාවය පිරින කළා කියලා ආය අහසින් බැහැ බැසල වැන්ද. නැවත තල්ගස් දෙකක් තරම් උඩට නැගලා ආයි බැහැල වැන්ද. ඔහොම තුනක් හතරක් පහක් හයක් හතක් තරම් අහසර නැග නැග බැස්සා වැන්දා. එහෙම තමන්ගේ ශ්‍රාවක භාවය භාග්‍යතුන් වහන්ස ඉදිරියේ ප්‍රකාශ කළා. බුදුවරුණම් මහත් ආනුභව ඇත්තා, අලාමක ගුණ ඇත්තා, සිතන්නට කියන්නට බැරි තරම් ගුණ තියෙනවා කියලා මිනිස්සු කතා කරගන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මෙතෙක් කල් ඔය දායකයන් දුන් ලාභ සත්කාර හීතනාගකින්ගෙන දිවක තපමින් තපස් කරමි මෙහි හුන්නේය. මෙලෙසින් සියක් අවුරුද්දක් තපස් කරනවට වඩා තාපසට වඩා කාලය ගැන හෝ බත ගැන හෝ කුකුස් උපදවා නොවලඳන්නහුගේ සිතේ හටගත් මේ හත්තච්ඡේදන කුසල චේතනා මිතා මහත්තේ, ඒ චේතනා පිළිබඳ සොළොස්වන කොටස පමණවත් සියක් අවුරුද්දක් කළ තපස නාගනේ. ඒ කියන්නේ ආර්යයන් වහන්සේ කෙනෙක් ගැන සිත පහදවා ගන්න එක කොච්චර පිනක්ද? මෙහෙම කෑම කන්නදෝ තපස් කරනවන අවුරුසියක්, ඒකට ඒ පින හරියට අර ලෝම ගහක් 16කට කඩලා පොඩි කෑල්ලක් කරා ඒ තරම්වත් වටින්නේ නෑ මේ තපස. වටින්නේ ආරි ශ්‍රාවකයා, ඒ ධර්මය අවබෝධ කරපු කෙනා කියන අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේදා ඒ ගාථා ධර්මය ධම්මපදය දේශනා කොට වදාලා. මාසේ මාසේ කුසංගේන බාලෝ මුංජේත භෝජනං නසෝ සංකත ධම්මානං කලං අග්ගති සෝලසින්ති. ඒ තමයි දේශනාව. ජම්බුක මහරහතන් වහන්සේ පසු කලක තමන් වහන්සේ කතාව කෙටියෙන් වදාරලා තියෙනවා. අවුරුදු 55ක් මුල්ලේ ඇඟේ දැලි තවරගෙන හිටියා. මාසෙකට එකවරක් බත් කන්නේ නැතුව ඉඳලා මාසයක් එක දවසක් තනකොළ ගහක් අග තවරපු කොටසක් බින්දුවක් විතරක් අනුභව කළා. කෙස් සැවුල් උදුරලා දැම්මා තල්ලැට වලින්. එක කකුලෙන් හිටගෙනත් හිටියා. ආසනවල නිදාගත්තේ නැහැ, බිම සැතපුණා. වියලි අසුචි අනුභව කළා. දානවලට වැඩියේ නැහැ. මෙබඳු බොහෝ දුගතිගාමී අපායට යන්න හේතුන පව්කම් කර කර මම හින්දිද්දි කාමාදී චතුරෝගයෙන් අපව මුදවනු පිණිස
ඒ පහළ විවදාළ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න මට ලැබුණා. කාමෝග භවෝග අවිජ්ජාෝග ආදී ditthiyoga ආදී හතරෙන් මේ සැඩ පහරවල් හතරක් එයින් එතර කරන බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණා. ඉදා සරණ යන්න ලැබුණා. අපි කතාව දන්නෝ දැන්. මාගේ මේ තෙරුවන් සරණ යාම ලාමක දෙයක් නොවේ. මේ ශ්‍රී සද්ධර්මයේ ආශ්චර්ය බලන්න මට පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව උපදව ගන්න. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගන්න. එසේ ජම්බුක මහරහතන් වහන්සේ වදාළ බව තේර ගාථාවේ සඳහන් වෙනවා. එතකොට ධම්මපදයේ තමයි මේ ගාථාව සඳහන් වුණේ. ඉතින් මේ ශ්‍රවණය කළ 84,000ක් සත්වයෝ අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවත් අපිට මෙහිදී ප්‍රකටයි. මේ දේශනාවේදී ගොඩක් අපි මතු කර ගන්න ඕන බාලහිතින් ලාමක සිතින් අපිට මේ ජීවිතේ උනත් සිල්වතුන් ගුණවතුන් කෙරෙහි දොස් කියන්න හිතෙන්න පුළුවන් ඉරිසියා ආදී ක්ලේශයන් නිසා අපි පරිස්සම් වෙන්න ඕන. මගේ වචනයෙන් කල්යාණ මිත්‍රයන්ට දොස් කියන්න සිදු නොවේවා. සිදු වේවා නෙවෙයි සිදු නොවේවා. දැන් පතන්න ඕන. සංසාරෙදිවත් මෙවැනි ආඩු උපවාද කරගන්න නොලැබෙන්න අදිෂ්ඨාන කරන්න ඕනේ. යම් වරදකින් අපි අතින් එහෙම ආර්ය උපවාද වෙලා තියෙනවා නම් අපි තෙරුවන් වැඳලා සමා කරගන්න ඕන සියලු වරදට මට සමා වේවා. තා පුළුවන් ඉඳ තියෙන ලාට අපේ අතිපූජනීය බම්බලපිටියේ ඥානලෝක සයන්නාසේ කියලා දෙනවා. එහෙම දොස් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා දණ්ඩ නමස්කාරය කියන්නේ දිගෑරිලා වඳින්න නල්ල බිම තියලා වැඳලා බුදුගුණ හිතලා අදිෂ්ඨාන කරගන්න එවැනි ආර්ය උපවාද වැනි කර්ම තියෙනවා නම් ගෙවියත්වා මට සමාව ලැබේවා. එහෙම හිතන්න බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගෙන් ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් දැන නොදැන කළ වරදට සමාව ලැබේවා. අපි අර භාවනාවට කලනුත් කීතනෝ කියනෝ ඒක තුන් ඉතින්ම ඉතින් කැමති කෙනෙක්ට භාවනා සාමාන්‍ය කැමති කියන්නේ භාවනා වැඩෙන්නේ නැත්නම් තේරුම් ගන්න ඕනේ මහරි දෝෂයක් ඇති. ඉතින් මෙතන කවුරුන් නැති වෙලාවක වඳින්න පුළුවන්. චෛත්‍ය රාජයන් වහන්සේ ළඟට ගිහිල්ලා එතනත් පුළුවන්. පැදුරක් කියම අරන් ගියා නම් මුණින් අතට වඳින්න ඕනේ. ඒකට කියන දණ්ඩ නමස්කාරය. ওই වගේ ක්‍රම භාවිතා කරන්ඩ සමාව ගැනීමයි කළ යුත්තේ. යම්කිසි රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ආර්යයන් වහන්සේ කෙනෙක්ට අපෙන් වරදක් වුණා පස්සේ අපිට දැනගන්න ලැබුණා ඒ රහතන් වහන්සේ පිරිනොව පෑවා කියලා හෝ අපවත් උනායි කියලා. උන්වහන්සේ වැඩ සිටින්නේ නැහැ නේ. ඉතින් සෝහන තියෙන තැන හොයාගෙන ගිහිල්ලා ඒ රහතන් වහන්සේගෙන් මට සමාව ලැබේවා කියලා සෝහනට වැන්දොත් ඒ කර්මෙන් භාගයක් ගෙවෙන බව ධර්මයේ සඳහන් වෙනවා. මේ කර්ම ගෙවන්න තියෙන එකම දේ සමාව ගැනීම. ඉතින් මේ ජම්බුක සායන්නාසට යාත්මි සමාව ගන්න දන්නේ නැහැ නේ. දැන හිටියේ නැහැ. ඒ නිසා උන්වහන්සේ යදුනක් ගෞතුනක් දක්වා පොළොව වැඩෙනතුරු ඒ කියන අන්තක්කල්පයක් තරම් අවීචියේ පැහිලා තමයි ගෞතම සසුනට ආවේ. ඒ ගෞතම සසුනේත් අවුරුදු 55ක් අසුචි අනුභව කරවලා අවසානයේදී බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් තමයි සසර ගමන කෙලවර කරගත්තේ. දැන් ආයේ උන්වහන්සේ දුක් විඳින්නේ නැහැ. අවසන්. කර්ම ගෙවන්න ඕන අවුරුදු 55. ඉතින් උන්වහන්සේට ඒ උතුම් පිහිට අපගේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා ඉදා ලැබුණා. ඉතින් අපි ඒක සාදර වෙන්න ඕන, අනුමෝදන් වෙන්න ඕන. ඒ රහතන් වහන්සේට පත් වෙන ලැබුණු මේ ශාන්තිය ගැන විපාක ගැන බිය ඇති කරගන්න අතර ධර්මයේ හැසිරීමේ ආනිසංසත් අපි සතුටු වෙන්න ඕන. දැන් අවුරුදු 20,000ක් රැකපු සීලය අපත ගියේ නෑ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිහිටදා ඒ නිසයි ලැබුණේ. එසේනම් අපි ඒ ජම්බුක මහරහතන් වහන්සේට නමස්කාර වේවා කියලා අපි වඳින්න සුදුසුයි. එසේම භාග්‍යතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මේ රැස් කරගත් පින් අපට ඒකාන්තයෙන් සුවසේ ගුණ පුරාගෙන නිවණින් සැනසෙන්න හේතු වේවා. සක්දෙව් රජතුමන් ඇතුළු සතරවරම් දෙවියන් සහිත දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින අනුමෝදන් වේවා. නිවන පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස නිච්ඡං වද්දා වචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෝපත්.